සුබසන් දාවක් හැමෝටම මෙහෙම වීඩියෝ එකක් කරන්න හිතුවේ වැදගත් පණිවිඩයක් ඔයාලට දෙන්න ඕන හින්දා මුලින්ම ඉල්ලනවා හැමෝටම මේක දකින හැමෝම පුළුවන් තරම් මේක ෂෙයා කරන්න කියලා විශේෂයෙන්ම අපේ මිලාන් වල ඉන්න ඉතාලියේ මිලාන් වල ඉන්න කට්ටියගෙන් මම ඉල්ලනවා මොකද මේක ගොඩක් වැදගත් පණිවිඩයක් වෙයි හින්දා ලංකාවේ ඉන්න ගොඩක් කට්ටියටයි ඉතාලියේ මේ මිලාන් වල ඉන්න ගොඩක් කට්ටියටයි මේක ගොඩක් වැදගත් වෙයි මම පොඩ්ඩක් කෙටියෙන් කියන්නම් මගේ මට වෙච්ච දේ GOSL TV මීට අවුරුදු 3කට විතර කලින් අපේ ලංකාවේ පුද්ගලයෙක් මම නම ගම දැම්ම කියන්න හැ මම ඉදිරියට ඔයාලට ගැන කියන්න මම බලාපොරොත්තු වෙනවා ලංකාවේ පුද්ගලයෙක් මෙහෙ මෝගේජ් විදිහට ඒ කියන්නේ ගෙවීම ක්‍රමයට අපිට මෙහෙන් අපිටම කියලා ගෙයක් ගන්න පුළුවන්කම තියෙනවා කියලා අපේ ડોකියුමන්ට්ස් අනම්මනම් හදන දේවල් හැම ඒවක්ම එයාලා බාර අරගෙන ඒජන්සි එකක් වගේ කරනවා කියලා අපෙන් සල්ලි වගේක් ගත්තා එක්තරා පුද්ගලයෙක් ලංකාවේ එක්කෙනෙක් ඉතාලියේ එක්කෙනෙක් එක්ක තමයි එකතු වෙලා වැඩ කරන්න කියලා ඊට පස්සේ ඒ පුද්ගලයා අපි අවුරුදු 3කට කිට්ටු කාලයක් රැවැට්ටුවා එක එකවා කියලා අද මෙහෙමයි හෙට මෙහෙමයි ඒජන්සි දෙකකට අපිව එකගෙන ගිහිල්ලා ගෙවල් අරන් දෙනවා කියලා ඒජන්සි වලත් අපිව රස්තිය අදු කරලා අපිට ඒජන්සි එකට වතාය යන්න බැරි තැනට මෙයා කරලා අපිව රැවැට්ටුවා මගේ Facebook එකේ ඉන්න ගොඩක් කට්ටිය නම් දන්නවා ඇති මම එක දෙයක් කරා යා මගෙන් අතට සල්ලි ඉල්ලුවාට මම අතට සල්ලි දුන්නේ නැහැ මම account එකකට යාගේ සල්ලි දැම්මේ ඒක හින්දා මම එයත් එක්ක කොහොම හරි තර්ක කරලා රණ්ඩු කරලා මම මගේ සල්ලි එක ගත්තා ඒ මම Facebook එකේ දාපු post එකකින් මට ලංකාවේ ඉන්න ගොඩක් කට්ටිය message කරන්න ගත්තා call කරන්න ගත්තා ඒ කට්ටිය ඉතාලියට එන්න මේ මිනිස්සුන්ට සල්ලි ලක්ෂ ගණන් වලින් දීලා තියෙනවායි කියලා සමහර කට්ටියට මට පුළුවන් විදිහට මම උදව් කරා එයාලගේ සල්ලි මේවා කරගන්න සමහර කට්ටිය කොහොම හරි රණ්ඩු කරලා පොලිසිය ගිහිල්ලා එන්ට්‍රි දාලා සල්ලි අපහු අරගෙන තිබුණා මොනවාද මේක කරන්නේ ඒ මිනිස්සයා මෙහෙ ඉතාලියේ ඉන්නේ හැබැයි ඉතාලියේ හිටියට ඒ මිනිස්සයාට ડોකියුමන්ට් එකක්වත් නැහැ ඔක්කොම එක්ස්පයර් වෙලා තියෙන්නේ එහෙම එක්කෙනා තමයි ලංකාවේ මිනිස්සයන්ව ඉතාලියට ගේනවා කියලා සල්ලි අරගන්නේ ඉතින් එයාගේ වයිෆ් ලංකාවේ ඉඳගෙන බයිබලයේ අතේ තියාගෙන පල්ලිය බදාගෙන තමයි ඉන්නේ හැමතිස්සෙම නමුත් කරන්නේ මිනිස්සුන්ට බලුම බලු වැඩ එයාගේ තාත්තට ලංකාවේ උසාවිය වල මේ නඩු යනවා මේ සම්බන්ධයෙන් සල්ලි අරගෙන එයාලගේ කවුන්සලට සල්ලි දාපු මිනිස්සු පොලිසිය ගිහිල්ලා එන්ට්‍රි දාලා ඒ කට්ටිය එයාලට නඩු විභාග හිටන් යනවා මම කියන්න හදන්නේ මේක පුළුවන් තරම් ෂෙයා කරන්න මොකද මට මේ දවස් කිහිපය ඇතුළත තුන් හතර දෙනෙක් ආපහු මට කෝල් කරා මගේ Facebook එකේ post එක දැකලා මේ පුද්ගලයා ගැන අහලා මේ පුද්ගලයා කියන්නේ පට්ටපල් හොරෙක් ඉතාලි මිනිස්සෙක් එක්ක එකතු වෙලා අපේ ලංකාවේ මිනිස්සුන්ව කඩේ යවන එක කරන්නේ කිසිම කෙනෙක් ඒ මිනිස්සයා සල්ලි ගත්ත කිසිම මිනිස්සේ මේ තාක් වෙනකන් ඉතාලියට නම් ඇවිල්ලා නැහැ අවුරුදු 4-5 සල්ලි අරගෙන මිනිසුන්ව කඩේ යවනවා. ඉතින් දැනටත් ඒක කරගෙන යනවා. මට මගේ සල්ලි එක අරගෙන ඉවරයි. ඒ වුණත් මම මෙහෙම වීඩියෝ එකක් දාන්න හිතුවේ ලංකාවේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක මිනිස්සු ගොඩක් කලාවට බලන්නේ රටෙන් පිට වෙලා තමන්ගේ ජීවිතේ පොඩක් හදාගන්න. ඒ හදාගන්න කියලා මේ පට්ටපල් හොරුන්ට සල්ලි දීලා බොරුවට තමන්ගේ කාලය තමන්ගේ මුදල් නාස්ති කරගන්න එපා. කාට හරි ඉතාලිය එන්න කියලා මුදල් දෙනවා නම් ඒ මොකක් හරි ආයතනයක කියන්නේ ඒජන්සි එකක් රෙජිස්ටර් කරලා තියෙනවද ඒක නා හරියට කරන කෙනෙක්ද වැඩක් කරන කෙනෙක්ද කියලා හොඳට හොයලා බලලා සල්ලි දෙන්න බයිබලයේ ගැන කියලා දෙවියන් වහන්සේ ගැන කිව්වා කියලා ඉතාලියට ගන්නවා කිව්වට ඒ දේවල් වලට රැවටෙන්න එපා කරුණා කරලා මොකද අපරාධ ඔයාලගේ සල්ලි අපරාධ ඔයාලගේ කාලේ
ඉතින් ඒ මනුස්සයා ගැන මම ඉස්සරහට ඔයාලට කියන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද මම මෙච්චර දවස් හිතාගෙන හිටියේ මම දාපු පෝස්ට් එකකින් ගොඩක් කට්ටිය මෙයාට අහු වෙලා තියෙන ගොඩක් කට්ටිය මෙයාගේ කොහොමද කියන්නේ රෙදි ගලවන්න හැදුවා. ඒකත් එක්ක නවත්තලා ඇති කියලා. නමුත් නැහැ, මෙයා දැනටත් ලංකාවේ මනුස්සයන්ගෙන් ඉතාලි ගන්න කියලා, ඉතාලියට ගෙන්න ගන්න කියලා සල්ලි ගන්නවා. ඒ වලට අහුවෙන්න එපා කරුණා කරලා. මොකද මේ ඉතාලියේ මම මේ කතා කරන පුද්ගලයා මිලාන් වල ඉන්නේ. මිලාන් වල ඉන්න මේ පුද්ගලයා එයාටවත් ඩොකියුමන්ට් එකක් නැහැ. මේ ඉතාලිය ඇතුළත රැඳී සිටීමේ බලපත්‍රයවත් ඒ මනුස්සයාට නැහැ. එහෙම කෙනෙක්ට ඔයාලව ඉතාලියට ගන්න බෑ. ඔයාලගෙන් සල්ලි කඩා ගන්න එක විතරයි කරන්නේ. ඒක හින්දා කරුණා කරලා ඔයාලා සල්ලි දෙනවා නම්, ඔයාලට ඉතාලියට එන්න ඕනකම තියෙනවා නම්, ඒකට ඒ වගකිය යුතු ආයතනක් මගින් එන්න උත්සාහ කරන්න. හොඳට හොයලා බලන්න. කවදාවත් අතට සල්ලි ඉල්ලුවට අතට සල්ලි දෙන්න එපා. එකවුන්ට් එකකට සල්ලි දාන්න. මොකද මේ මිනිස්යාගේ තියෙන ගොඩක්ම දේ තමා අතට තමයි සල්ලි ගන්නෙ. මොකද එතකොට ඔයාලා නීති මාර්ගෙන් ගියත් ඔයාලට ඔප්පු කරගන්න බෑනේ. මොකද මට කතා කරපු ගොඩක් කට්ටියත් නීති මාර්ගෙන් යන්න විදිහක් නැතුව හිටියා. මොකද ඒ කට්ටිය අතට සල්ලි දීලා තිබ්බේ. ඒක හින්දා මිලාන් වල ඉන්න ගොඩක් කට්ටිය මේ ගෙවල් ගන්නත් මෝගේජ් ගෙවල් ගන්නත් මේ මනුස්සයාට සල්ලි දීලා තියෙනවා. ඔය මේ පට්ටම පල් හොරේ මුළු පවුලම එකතු වෙලා තමයි මේ දේ කරන්නේ. ඒක හින්දා ඉස්සරහට නීති මාර්ගයනොත් මේ මනුස්සයට මොනවද කරන්න පුළුවන් කියන එක මම බලනවා. බලන්නේ මිනිස්සු පව් හින්දා නැත්තම් මට අදාළත්වයක් නැහැ. මගේ සල්ලි එක මම අරගෙන ඉවරයි. නමුත් මේ තව කාගේ හරි කෙනෙක්ගේ මහන්සියෙන් උපයන සල්ලි හින්දා තමයි මම මේ වීඩියෝ එක හරි දාන්න තීරණය කරේ. රැවටෙන්න එපා. කවට හරි කෙනෙක්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මට මේ විදිහට සල්ලි දීලා තියෙනවා නම්. මොකද මම දැන් ඒ සල්ලි දීලා තියෙන මිනිස්සුන්ගේ ලිස්ට් එකක් හදාගෙන ඒ කට්ටියගේ විස්තර මම එකතු කරගන්නවා. මොකද මේ මිනිස්සයා මේ මුළු පවුලම ලංකාවේ ඉතාලියේ දෙපැත්තෙන්ම හිර කරලා මෙයාලා අරගෙන තියෙන සල්ලි මොකද කෝටි ගණන් මේ වෙනකොට මිනිස්සුන්ගෙන් අරන් තියෙනවා. අපි ගණන් හදලා බැලුවා මේ අපි එකතු වුණ ටික දෙනාගෙන් ඒ වෙනකොට 110, 107, 108 ඔහොම අරගෙන තියෙන්නේ මිනිස්සුන් මෙහෙ ගෙන්න ගන්න කියලා. ඒකෙ හින්දා කවුරු හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ඒ අදාළ මම කතා කරන පුද්ගලයා නම් ඊට පස්සේ නීති මාර්ගයෙන් මොනවද කරන්න ඕනේ කියලා අපි බලමු. ගොඩක් ස්තුතියි.